අයිබුවන් ශ්‍රී ලංකා මෝනි ෂෝ වැඩසටහන මගින් මීට පෙර සතියකදී අපි ශ්‍රී ලංකා කොන්සියුල ජෙනරල් කාර්යාලය හරහා අපේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවට ලබා දෙන සේවාවන් ගැන කතා කළා. අපේ ප්‍රේක්ෂකයන්ගෙන් අපිට ඒකට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපි ඒ නිසාම හිතුවා ශ්‍රී ලංකා කොන්සියුල ජෙනරල් කාර්යාලය හරහා ඔබට තියෙන තවත් පහසුකම් ගැන කතා කරන්න. ඒ සඳහා ද අපිත් එක්ක නැවතත් සම්බන්ධ වෙලා ඉන්නවා වික්ටෝරියානු, ඒ වගේම ටැස්මේනියානු සහ සවුත් ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා කොන්සියුල් ජෙනරල් වශයෙන් කටයුතු කරන සන්දිත් සමරසිංහ මහතා. ශ්‍රී ලංකා මෝනිං ෂෝ මැදිරියට නැවත වාරයක් ඔබතුමාව අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන් තුෂාර්. සන්දිත්, දැන් අපි පහුගිය සතියේදී කතා කරා සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ප්‍රජාවට තියෙන විවිධ සේවාවන් ඔබගේ කාර්යාලය හරහා සපයන. දැන් ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා තමන්ගේ මව් රටේ යමක් කරන්න කැමැත්තක් තියෙන, නමුත් ඒකට අවශ්‍ය පසුබිම ගැන අවබෝධයක් ඔවුන්ට නැහැ. නීත්‍යානුකූල පසුබිම හෝ ඔවුන් ආයෝජනය කරන්න කැමති, නමුත් ඒකට අවශ්‍ය මාර්ගය ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකා කොන්සියුල් ජෙනරල් කාර්යාලය හරහා මේ සඳහා සම්බන්ධ වීමක් සිද්ධ වෙනවද? ඔව්, අපි සම්බන්ධ වෙනවා ඍජුවම. ඒ මන්ද අපිට අපි අලුතෙන් කොන්සල් කාර්යාලයේ වාණිජ කාර්යාලයක් කමර්ෂල් ඔෆිස් එකක් විවෘත කරා. අපිට එතකොට ඒ කමර්ෂල් ඔෆිස් එකේ ට්‍රේඩ් නැත්තම් වෙළඳ නිලධාරිනියක් සිටින ට්‍රේඩ් ඔෆිස කෙනෙක්. ඒත් එක්කම හදලා අපි ලංකාවේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් අපි දන්නවා ඒ අයට කැමති මව්බිම්මට යමක් කරන්න ඕනේ, එහෙම නැත්නම් ආයෝජනය කරන්න ඕනේ කියලා වෙළඳ ව්‍යාපාරවලට යෙදෙන්න. ඉතින් අපි ඒ අයට මඟ පෙන්වනවා කොයි විදිහටද ඒ වැඩ කටයුතු වෙන්න ඕනේ, එතන මොන ආයතනත් එක්කද සම්බන්ධ වෙන්න ඕනේ, නීතිමය පැති, මේ සියලු දේම අපි අපේ ඒ කාර්යාලය හරහා සිදු කරනවා. මේක අපි අලුතෙන්ම පටන් ගත්ත දෙයක්. ඉතින් මේ වාණිජ කාර්යාලය මේ ප්‍රාන්ත තුලට පමණක් නෙමෙයි මුළු ඔස්ට්‍රේලියාවටම ඉන්න ලාංකිකින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ වැඩසටහන් අරබන ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් අපි හිතමු වෙනත් ප්‍රාන්තයක ජීවත් වෙනවා, ඔවුන්ට උනත් පුළුවන් මේ ට්‍රේඩ් ඔෆිස් එක හරහා ඒ ආයෝජන අවස්ථා ගැන දැනගන්න. පුළුවන් කමර්ෂල් ඔෆිස් එක හරහා දැනගන්න පුළුවන්. එතකොට කොයි විදිහටද ලංකාවේ කාත් එකද සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක දැනගන්න පුළුවන්. ඒ වගේම ජනාධිපති කාර්යාලය තුලින් හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඇරලා තියෙනවා තව එකක් උස්ලා කියලා. මොකද අපි දකින දෙයක් තමයි ලාංකිකයන් ප්‍රජාවන් එක එක විදිහේ එක විදිහට ෆංගක් වලට සම්බන්ධතාවයන් කැඩලා තියෙනවා. ලංකාවේ තිබ්බ ඒ සම්බන්ධතාවයන් කැඩලා ඈත් වෙලා සිටිනවා. රටින් ඈත් වෙලා සිටින අප ලං වෙන්න කැමති. නෙට්වර්කින්. ඒතොර මේකට එකටිට උදව් කරලා දෙන්න. ඊළඟ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම විනිවිදභාවයෙන් මේ අයගේ ආයෝජනයන් සහ ඒ අවශ්‍ය දේවල් ඉටු කරලා දෙන්න. ඉතින් එතෙන්ට යන්න තමයි ඒ කාර්යාලයත් හදලා තියෙන්නේ. එතකොට දැන් ලංකාවේ දැනටමත් ඒ වගේ ව්‍යාපෘති ආයෝජනය කරන්න පුළුවන් විශේෂිත ව්‍යාපෘති තියෙනවද උන්ට? ඔව්, විශාල ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒක අපේ කමර්ෂල් කාර්යාලය හරහා ඒක නම් කරලා තියෙනවා. ඊළඟ විශේෂයෙන්ම BOI එකේ තියෙනවා ඉන්වෙස්ටර් ප්‍රොෆයිල් එක. ඊළඟට ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ කොයි විදිහටද මේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන්, ඊළඟට පෝට් සිටි එකේ තුල කොයි විදිහටද කියලා. ඉතින් අපි දන්නවා ඒ වගේම හුඟක් අය මේ මොනවද මේ IT පැත්තෙන් ගිහින් තියෙනවා. දැන් ලංකාවට ගිහින් තියෙනවා ඉන්වෙස්ට්මන්ට්ස් වලට. ඒ අයට ළඟදී තිබ්බා ඩිජිටල් සමිට් එකක් ලංකාවේ, ශ්‍රී ලංකාවේ. එතනදී විශාල ආයෝජක කොටසක් ඔස්ට්‍රේලියාවෙනුත් ගියා. ඒ වගේම අපි මේ වාණිජ මොනවද මේ වාණිජ මේ චේම්බර් ඔෆ් කොමර්ස් එක මණ්ඩලය හරහා විශාල සේවාවන් ප්‍රමාණයක් කරනවා. ඒ වගේම ආයෝජකයන්ට අපි උදව් කරනවා එහාට යන්න. දැන් අපි කතා කළේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය සම්භාවයක් තියෙන අයට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන තියෙන අවස්ථා ගැනනේ. නමුත් ශ්‍රී ලංකාවෙත් තියෙන දැවැන්ත ව්‍යාපාරික පසුබිමක් තියෙන සහ ඔස්ට්‍රේලියාව හෝ වෙනත් රටක විශේෂයෙන් අපි කතා කරපු ඔස්ට්‍රේලියාව ගැන ආයෝජනය කරන කැමැත්තක් දක්වන අය. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට එහෙම හැකියාවක් තියෙනවද, එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවද කියලා.
ශ්‍රී ලංකා කොන්සුල ජෙනරල් කාර්යාලයේ ඒ සඳහා සහයෝගය දක්වනවද? අපි විශේෂයෙන් මේ සඳහා සහයෝගය දක්වනවා. දක්කලා දක්වනවා. ඒ වගේම ඒ වගේ ආයෝජකයෝ ඉන්නවා. දැනටමත් ඉන්නවා. ඒ අයට අපි ඒ සහයෝගය ලබා දෙනවා. මට නම් කියන්න මම කැමති නෑ. මොකද ඒ කියන්නේ ඒක පෞද්ගලිකත්වයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ඒ අයට අපි උදව් කරලා දෙනවා. ඒ ගිහින් මේ කාත් එකද සම්බන්ධ වෙන්න ඕනේ. අපි දැන් ග්ලෝබල් වික්ටෝරියා එක සම්බන්ධ කරලා දුන්නා. ග්ලෝබල් වික්ටෝරියා කියන්නේ හොඳ ආයතනයක්. ඒ හරහා ඒ අය මේ මේ කර්තව්‍ය කරලා දෙනවා. කියන්නේ මෙහෙන් ලාංකිකයෝ ඉන්නවා නම් වෙන මේ පසුබිම හදලා දෙනවා. මෙහෙන් ලංකාවට යන්නත් අපිත් එක්ක වැඩ කරලා, ඒ වගේම එහෙන් ලංකාවෙන් එනවා නම් මෙහාට මේ ආයෝජනය කරන්න, ඒ විදිහටත් අවශ්‍ය ව්‍යාපෘති ව්‍යාපාර පෙන්වලා දෙනවා. කොයි තැන්වලද ආයෝජනයන් කරන්න ඕනේ කියන එක. මොකද ඔවුන්ට එවැනි ආයෝජන හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අනාගතේ ලබා ගන්න උනත් මාර්ග ඔස්ට්‍රේලියාව තුල තියෙනවා. මාර්ග තියෙනවා ඔස්ට්‍රේලියාව තුල. හොඳයි. එතකොට දැන් ශ්‍රී ලංකා කොන්සුල් ජෙනරල් කාර්යාලයේ මේ කමර්ෂියල් ඔෆිස් එකට කෙනෙක්ට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔවුන් වෙබ් අඩවිය හරහාද කොහොමද සම්බන්ධ වෙන්නේ? අඩවිය හරහත් පුළුවන්. අපිට මේ දුරකථන අමතලා කතා කරන්න පුළුවන්. එකම දුරකථන අංකය ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම වෙබ් අඩවියේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක, අපිට ඊමේල් කරන්න පුළුවන්. කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක කිසි නැවතම එවලෙම අපි ඒ පිළිතුරු ලබා දෙනවා. සඳිතෙන් ආයෝජන අවස්ථා හැර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්න, අපේ රට ප්‍රවර්ධනය කරන්න, අපේ විශේෂම සංචාරක කර්මාන්තය වගේ දේවල් ප්‍රවර්ධනය කරන්න, ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න ශ්‍රී ලංකා කොන්සුල් ජෙනරල් කාර්යාලය කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ඔව්, අපි වැඩ කොටසක් කරා. ජූලයි මාසේ අග අපේ තිබ්බා නෙට්වර්කින් සෙෂන් එකක්. ඒ කියන්නේ මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඔස්ට්‍රේලියාවේ ප්‍රවර්ධනය කරන්න එතනද සංචාරක අමාත්‍ය හරින් ෆර්නැන්ඩ මැතුමත් ආවා. අපේ කොන්සල් කාර්යාලයෙන් ඉඳන් තමයි ඒ නෙට්වර්කින් සෙෂන් එක සංවිධානය කරේ. පර්ත්වල එකක් තිබ්බා, සිඩ්නිවල තිබ්බා, ඊට පස්සේ මෙල්බර්න් වල එක නෙට්වර්කින් ඒ සෙෂන්ස් හදලා තිබ්බා. සංචාරක ව්‍යාපාරිකයෝ අනිකුත් ආයතනවල සම්බන්ධ වෙලා එක අති සාර්ථක වුණා. ඒ සමගම අපි බැලුවා මේ සංචාරක ව්‍යාපාරයේ අපි තවත් තැනකට ගෙනියන්න. ඒ කියන්නේ අපි දන්නවා සංචාරක ව්‍යාපාරය ගත්තහම තියෙනවා තිරසර සංචාරක ව්‍යාපාරය තියෙනවා, එතකොට ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය කියලා තියෙනවා. ඒවා ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබිඹු කරන් ඔස්ට්‍රේලියාවේ අපි කරපු දේ මෙල්බර්න් රෙබල්ස් සහ වික්ටෝරියා රග්බි යූනියන් එකත් එක්ක සාකච්ඡා කළා. කාන්තාවන් දෙන්නෙක්ට ලංකාවේ රගර් ක්‍රීඩා කරන කාන්තාව දෙන්නෙක්ට මේ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරා. එතනදී සංචාරක ප්‍රවර්ධන මේ මොනවද බියුරෝ එක, නැත්නම් ශ්‍රී ලංකා ටුවරිසම් ප්‍රොමෝෂනල් බියුරෝ එක සම්බන්ධ වුණා. ශ්‍රී ලංකන් එයා සම්බන්ධ වෙලා ඒ වගේම ලංකාවේ CRNFC එක ඒ අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. නාවික හමුදාව, යුද හමුදාව, එතකොට ගුවන් හමුදාව සහ CR1 ටීම් හතර කාන්තාව සෙල්ලම් කරන එදා ටෝර්නමන්ට් එකක් තියලා අපිට පුළුවන් වුණා ලංකාවට ගිහින් කාන්තාවන් දෙන්නෙක් තෝරගන්න. يعني කුසලතා පෙන්වන ක්‍රීඩිකාවන් දෙන්නෙක්. ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තෝරගන්න. ඒ තේරීම් ඔක්කොම කරේ මෙල්බර්න් රෙබල්ස් වල ඒ ගිය නිලධාරීන් සහ රග්බි වික්ටෝරියා රග්බි යූනියන් එකේ ගිය නිලධාරීන්. දැන් ඒ ක්‍රීඩිකයන් දෙන්න ඔස්ට්‍රේලියාවට මේ එන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒතර ඔබගේ කාර්යාලය හරහා තමයි අපි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපි ලොකු වැඩ කොටසක් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්න, මේ නැත්තම් ශ්‍රී ලංකා ෂෝකේස් කරන්න ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම ඔබතුමා වර්ග මතකයි සඳහන් කරනවා මේ අපේ එදා තිබ්බ ප්‍රවර්ධන ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්නේ තිබ්බ වැඩසටහනේ පසු ලොකු තවත් පිම්මක් පණින්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි තව දෙයක් බලාපොරොත්තු වෙනවා, ඒකත් සාකච්ඡා කරගෙන යනවා. ඒ තමයි රෝඩ් ෂෝ එකක්. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ඔස්ට්‍රේලියාවේ ඉතින් රෝඩ් ෂෝ එකක් කරන්න. ඒකත් අපි හිතන්නේ පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි, ඊළඟට මේ මෙල්බර්න්, ඒ වගේ ප්‍රධාන නගරවල බ්‍රිස්බන් වලටත් යනවා.
ඒ විදිහට නගර ටික වෙන් කරගෙන රෝඩ් ෂෝ එකක් කරන්න කරලා අපේ රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒකට අපි සැලසුම් හදනවා ඉදිරියේදී අපි ඔබතුමාලාට කියන්නම් කවදද ඒ දිනවල ටික කියලා. ඔව්. ඉතින් මෙවැනි බොහොම වැදගත් තොරතුරු සමගින් නැවතත් ඔබතුමා සමග ශ්‍රී ලංකා මෝනි ෂෝ වැඩසටහනින් අනාගතයේදී සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. අද වැඩසටහනට සහභාගී වුණාට. Sri Lanka, there's no better place on earth.